අපිට නැවතත් දොර මඩලාව සමග අපිට තවත් ඇමතුමක් තියෙනවා අයිබෝවන් අයිබෝවන් හසත් මම කතා කරන්නේ අමරපුර සේකර ප්‍රාන්තයේදලා හොඳයි ගුණසේකර මහත්තයා ඔව් අයිබෝවන් කතා කරන්න අයිබෝවන් ඇත්තටම ලොකු සතුටක් ඇති වුණා අපේ දාතර මිතුරු ප්‍රියන් සයිපිට මිතුරන් සයිපි සංකලන අපේ මේ සිද්ධාර්ථ හමුදුවත් මේ සයි දකින්න ලැබීම ඉතින් ඇත්තට මේ අර්ථයේදී ප්‍රාර්ථනා කරනවා ලොකු දෙයක් ඔබ විසින් ඉට කරේ හැමතෙම विशेष आदर गौरव लिंग द्वारा प्रकाश करने के रोहन හොඳයි බොහොම ස්තුතියි ප්‍රංශයේ ඉඳලා කතා කරපු අපේ අමර ගුණසේකර මහත්මයා මම හිතන බොහෝ දෙනෙක් නම දන්නා කෙනෙක් එතුමා මේ මම කැමතියි අපේ සාකච්ඡාව තව ටිකක් පුළුල් කරන්න අපි ජන සංගීතයේ ආභාෂය ගැන කතා කළා ඒ වගේම මේ ශාස්ත්‍රීය සංගීතයේ පදනම් කරගෙන බිහිවෙච්ච නිර්මාණ රසක් තියෙනවා විදුත් ජයකොඩි කියන නිර්මාණ ශිල්පියාගේ ගීතමාලාව තුළ විශේෂයෙන් මේ ආචාර්ය අමරදේවයන් එක්ක කරපු නිර්මාණ ගැන මතක් කළොත් වටිනා මුලින්ම ඔව් දැන් අමරදේව සර් තමයි දැන් අපි සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ අපේ අංශ ප්‍රධානී වෙලා හිටියේ ඒ එක්කම පනිවාර්ත මහත්තයා යහපැත්තේ ඉන්නවා නර්තන අංශේ චිත්‍රහා මූර්ති අංශේ මහගම සේකර මහත්තයා ඉන්නවා ඉතින් මේකම ඇති අපට ඒ කාලේ නේද රෝහණ ඉතින් මේ අය ඇසුරු කිරීමෙන් ඒ අය දිහා බලාගෙන ඉඳීමෙන් ඒ අය එක්ක රටවටේ යනකොට අපි හැම දෙයක්ම ඉගෙන ගත්තා ඒ ඉගෙන ගත්ත දේ ඉතින් අදටත් අපට වටිනවා ඒ අයට ඒකට පින් සිදු වෙනවා ඉතින් අපේ හිත හැදුවේ ඒ අය තමයි ඔව් හිත හැදෙන ගීතයන්ට ඔබේ මුලින් ඔබේ හිත ඇදලා තියෙන්න බෑ හිත කැඩිච්ච අයට හිත හැදෙන ගීගයන්ට අමාරුයි මට හිතේ ඔව් කොහොම හරි දැන් අමරදේව මහත්තයත් එක්ක අපි ඉස්සර යනවා හැමතැනම ප්‍රසංගයේ ගී ගයන්න යනවා ගුවන්විදුලි අත්වැල් ගයන්න යනවා ඉතින් ගියාම එතුමා මට ටැග්ග්ක් දුන්නා ඒ ගීය තමයි දැන් මේ අර එතුමා ගායන්න තමයි මේක නිර්මාණය කරගත්තේ නමුත් ශබ්දාගාරේ ඉන්නකොට මම මේක මූණනකොට එහෙනම් එඩ්වඩ් මේක කියන්නකෝ කියලා ඔබ විසින් आचार्य प्रेमसिरी केमदास तनु रचना तुब गायना कथाकर गायना करोटो कोटसाकमा मगे कंदुली मावते मावते ओहु समगिन ओब मंदहासिन यन गमने मगे युग नेत ओबत हिरु संदुवेवा දසකේ අපේ රටේ සංගීත ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ ප්‍රබෝධයක් ඇති වෙනවා මේ ප්‍රබෝධයේ ප්‍රතිඵල හැටියට තමයි මම හිතනවා ආචාර්ය රෝහණ වීරසිංහ වැනි උදවිය මතුවෙන්නේ මේ ප්‍රබෝධය ගැන
මතක් නොකර ඒ ගැන කතා නොකර අපට හිත හැදෙන සංගීතය ගැන කතා කරන්න තමාරුයි රෝහණ විරසිංහ මහත් ඒකට අපිට ඇත්තටම මේ ඒක තෝතැන්නක් බවට පත් උනේ අපි රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්න අතරතුරේ ගුවන් විදුලි එතකොට තිබුණ එකම නාලිකාවයි ඉතින් ඒ නාලිකාවට අපි නිරන්තරයෙන්ම නිත ආවා ගියා මේ පුංචි පුංචි ආධුනික වැඩසටහනවල එතෙන්දි තමයි අපි දැන අඳුනගන්නේ මුලින්ම දෑරත්ත රණතුංගයන් නාරද දිසාසේකර මඩවැර මඩවැලේ ශ්‍රත්නායක ඩන්ස්ටන් ඩි සිල්වා ජීස් පී රාණි ඔවාගේ අයතගේ මේ වැඩසටහන් වල තමයි ආධුනික ඒව හැටියට අපි සමාහලාට එක ගීතයක නිකන් හා ඕ ඒක පුංචි කෑල්ලක් විතරයි කියන්න හම්බෙන්නේ නමුත් අර ඒගොල්ලන් අපි ගීත ඒ පුංචි කෑල්ල අපි සෑහෙන වෙලාවක් පුහුණු වෙනවා ඒ අභ්‍යාසය අපිව හරි දැනුවත් කළා අපේ හිත හැදුවා මම ඒකයි කිව්වේ ඉතින් ඊට පස්සේ දැන් ප්‍රධාන ගායන ශිල්පියා හැටියට සමාහලාට පණ්ඩිත අමරදේවයන් ඉන්න අපි වටේ ඉඳගෙන අපි ඒ ඒ පිරිස අතරේ හිටියා නීලා වික්‍රමසිංහ සුනිල් එද්‍රිසිංහ ලක්ෂ්මන් විජේසේකර බන්දුල විජේවීර මාලනි බුලත්සිංහල මේ ඔක්කොම අද ජාතික තලයේ මේ අද වටනා කියන මේ හිත හැදෙන ගීත දා බොහෝ ගීත මේ තිරින කරපු ශ්‍රේෂ්ඨ ගායන ශිල්පී ශිල්පීන් බවට අද පත් වෙලා තියෙනවා ඉතින් සමහර දවසට නන්දා මාලනි සමග සමහර දවසට වික්ටර් රත්නායකයන් සමග ඉතින් අපි සනත් නන්දසිරි අපේ සර් එක්ක ඉතින් අපිට හැම වෙලේම ඒක ලොකු අභ්‍යාසයක් වුණා ඊට පස්සේ අපි කරන නිර්මාණයකදී අපිව අපේ මේ පොහොසත් වෙලා තිබුණේ අර ඒ අපි ලබාගත්ත මේ ඒ ප්‍රායෝගික අභ්‍යාසය තමයි ඒ පරිච්ඡය අපිට හරි වටිනවා දැන් අද අපි දැන් ප්‍රායෝගිකව මේ සමහර දේවල් ඉදිරිපත් කරනකොට දැන් අද පරපුරේ අය ඒ කියන්නේ බොහෝ විට අත්වැල් ගායනා කරන්න එන්න කිව්වොත් ටිකක් අදිමදි කරනවා තනිවම ගයන්නයි ඕනේ දැන් මේ සාමූහිකත්වය අපට ගොඩ නැගුණා මේ තුලින් ඔය රෝහණ කියපු කාරණා ඔස්සේ ඉතින් මේ ගීතය කියන්නේ සාමූහික කලාවක්නේ කවදාවත් මේක තනියම ඉදිරියට අරගෙන යන්න බෑ ඉතින් ඒ හින්දා මේ මම හැම වෙලාවෙම මේ නවකයින්ට දෙන උපදේශක් තමයි හැම දෙයක්ම ඉගෙන ගන්න දැන් අපි අර රෝහණ කියපු විදිහට අපි ඒ අය ස්වර ප්‍රස්ථාර ලියන්නේ කොහොමද කියලා බලාගෙන හිටියා ඒ අය තනු හදන්නේ කොහොමද කියලා බලාගෙන හිටියා වාදක මණ්ඩලයට 1 2 3 4 කියන්නේ කොහොමද බලාගෙන හිටියා සමහර විට ඒ අය ගිහිල්ලා මේ තබ්ලාව තුලණය කරනවා මේ මේ සුසර කරනවා ඉතින් ඒවත් අපි බලාගෙන ඉන්නවා ඉතින් මේවා මේ සල්ලි වලට ගන්නත් බෑ මේවා නිකන් ඉඳලා ලබා ගන්නත් බෑ මම හිතනවා මේ රෝහණ සුනිල් සුසංයෝගය ගැන අපි මීට කලින් දොරමඩලාවේ කතා කළා මේ සුසංයෝගයේ වටිනා නිර්මාණ රසක් බිහිවෙන්ට උල්පත බවට පත් වෙච්ච හැටිත් අපි කතා කළා මම හිතනවා රෝහණ එඩ්වඩ් සුසංයෝගයත් බොහොම වටිනා නිර්මාණ රසක් මේ දේශයේට අපේ රටේ කලා රසික પરම්පරාවට උරුම කරලා දීලා තියෙනවා හොඳට අකුරු මැකී නෑ වැනි ගීයක් ඒ හොඳම නිදර්ශනයක් මතක් කළොත් වටිනවා නේ ඔව් සපුත් එහෙමයි නේ ඒ පසු කාලේදී අපිට එකතු වෙච්ච මිතුරන් කියන්නේ සපුත් තමයි අපි මුගක් කියලා සපු හොඳට හොඳ සාහිත්‍ය කරුවෙක් පොතපත කියවන ඇසුරු කරන අපිව පදමාලාවල් වලදී මුගක් දැන් දැනටත් මම හිතන්නේ සුනිල් එඩ්වඩ් එහෙම හොඳ පදමාලාවල් තෝරා ගන්නකොට සපුගෙන් අහනවා සපු කොහොමද මේ අලුත් වචනයක් හම්බුණා අපි මේ හොඳද මේක කියලා ඉතින් එතකොට මේ අන්න එහෙම තාමත් අපි මේ සපුගෙන් උපදෙස් ගන්නවා අපි ඒ විදිහට හැමදාම අලුත් හැමදාම නැවු තාමත් මතකයි ඕටි පොතේ පාඩම්
අකුරු මැකිනේ කොල ගැලවිනේ බොඳ වීනේ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හොඩි පොතේ පාඩම් පින්න මලේ සුද මේ ඊටත් වඩා මට ගීතයක් මතක් වුණා මේ හසන්ත සපුයි මමයි රෝහණයි එකතු වෙලා කළා මේ ඒ කියන්නේ අපි පොඩි කාලෙත් මේක දගෙන දැන් පොඩි කාලේ එකක් නෙමෙයි අකුරු මැකී නෑ කියන සංකල්ප ඉස්සර අපි ඉස්කෝලේ ගිහිල්ලා හැතැම්මක් විතර අයින් වෙනවා එනකොට ගෙදර එන්නේ සමහර විට තාර නාගෙන අර පාරේ තාර දානවනේ තාර දානවා අපිත් ගෙදර ඇවිල්ලා අර ගෝණි කැල්ලක් එහෙම බැඳගෙන ඒ විදිහට අනුකරණය කරනවා මේ මේක සපු ලියලා තියෙනවා landu o viti kalal matin susun gangak galanawa vadaka giri shikara medin kusagindara divenawa alut paara hadena මේවා ඇත්තට ගුවන්විදුලියට හදපු ගීත නෙවෙයි පසු කාලෙදී එඩ්වර්ඩ්ගේ පළවෙනිම කැසට් පැටේට හදපු ගීත දෙකක් මේක අකුරු මැකින එකක් මේක මට අවස්ථාව මතක් වුණා දැන් මේ ගීතේට මම තනු කීපයක් යෙදුවා එකකටවත් එඩ්වර්ඩ් කැමති වුණේ නැහැ සමහරවිට ලක්ෂ්මණුත් මේ කියන ලක්ෂ්මණ බම් කෙලින්ම ඕන දෙයක් කියනවනේ මේ ඒක හරි නැහැ කියලා මේ මාව තව තව වෙහෙසටපත් කරවලා අන්තිමට ආපු තනුව තමයි ඔය ලඳුව වෙටි අකුරු මැකිනේ ගීතේ අපි හැදුවේ තනුව ඉස්සලා හැදුවේ තනුව හැදුවේ මේ අපිට හරි ආසයි මේ ඇයි මේ සුනිල් ශාන්ත මහත්තයලගේ මේ ආනන්ද සමරු මහත්තයලගේ මේ සම්ප්‍රදායේ ගීතේ ඇයි මෙච්චර પરම්පරා ගානක් පවතින්නේ මොකද්ද මේකේ රහස කියලානේ ඒ ඒ ඇල්ම උඩ තමයි අපි ඒ ශෛලියට හදමු ගීතයක් හදමු කියලා තමයි මේක කරේ හෝඩුවව දුන්නේ මේකේ වචන වලට සපෝට් තමයි අභියෝගය දුන්නේ එඩ්වර්ඩ් මොකද මම කිව්වා මම අර ඉස්සෙල්ලාම මම රෝහණට කිව්වා රෝහණ අපි අර මේ ආනන්ද සමරකෝන් සුනිල් ශාන්ත ඒ මහත්තුන්ගේ ශෛලියට තනුවක් හදමු හැබැයි මේකට හෝඩි පොත අර අපි කියවපු තියෙන හෝඩි පොතේ වචන මාලාවක් දාමු මම සපෝට් කිව්වා තනුව හැදුවෙන් පස්සේ මට සපු ඕනේ අර මේරි බිමසීරි කුණ්ඩමණි ඒ ටික ඕනමයි. හා කිව්වා. පස්සේ කිව්වා මේ මං කිව්වා අර ඇත්තරෙත් ඕනේ. ඔව්. ඔය දීසියේ දෝසිද ඉඟුරු දෝසි බඩේ ගායට හොඳයි. මට ඒ ටිකත් ඕනමයි. හා කිව්වා. ඊට පස්සේ අර ඉරට ඇඳලා තියෙන්නේ අපි කුමක් කරමුද දුවමු පණිමු පාඩම් කරමු. මට ඒ ටිකත් ඕනේ. ඔබ ඇත්පොරේ දුටුවේයිද? ඒ ටිකත් ඕනේ. හැබැයි ඉතින් සපූට කේන්ති ගියා සපුතන්ත්‍රයට කේන්ති ගිහිල්ලා කිව්වා ඌවට නම් මේ තනු හදන්න බෑ උඹ පුළුවන් නම් මේ අර හෝඩි පොතටම කුමාරෝදේටම තනුවක් දාගෙන කියපන් කියලා ඌට ගීතා දාන්න බෑ ඒ පොතටම දාලා කියන හැබැයි ඉතින් මේ සේරම දාලා දුන්නා කියපු ඔක්කොම ඇතුල් කරලා තියෙනවා ඒත් හත් අට වතාවක් වාග් සං මේ සංශෝධනය කළා කළා හැබැයි මේ අන්තිම කොටසේ අර අපි දුවමු අපි පනිමු ගී කියමු අපි නටමු ඇත් පොරයට අපි ඇහැ යවමු ඔච්චරයි දීලා තිබුණේ එදා ඇවිල්ලා කිව්වා පටිගත කිරීම ළඟටත් ඇවිල්ලා කිව්වා එන්නේ බං වචනයක් මේකට එන්නේම නෑ කිව්වා දැන් අපි පටිගත කිරීමනේ ඉන්නේ ඉතින් පස්සේ මම කිව්වා මේ එනම් බාලවියට පානගමු කියලා දාමු කියලා. පස්සේ ඒක දැම්මදින් දැන් ඒ හින්දා මේකේ රචනේ මටත්
අයිති අර කතුරු භාවය වෙනකොට ඉතින් එහෙම තමයි අපි ඇත්තටම ඉසර දැන් තනුව හදනකොට සමහර විට මම තනුවක් හදාගෙන ගියාම රෝහණ ඒක සංශෝධනය කරනවා රෝහණ තනුව හදනකොට අපිත් කියනවා ඔතන මෙහෙම හරියන්නේ නැහැ මෙහෙම දාමුද කියලා ඉතින් ඒ වාගේ ඒ සුසංයෝගයේ අර සමගිතාවය සාමූහිකත්වයේ හරි වටිනවා මේ ගීවල සර්වකාලීන පැවැත්මට කියලායි මම විශ්වාස කරනවා ඔව් එඩ්වඩ් ජයකොඩි වැඩිපුරම ගයා තිබෙන්නේ ප්‍රේම ගීත පෙම් ගී ගයද්දී ප්‍රේමයක ඇතුළේ තියෙනවා ප්‍රේමය ආදරේ සෙනෙහස ආලය එහි තියෙන ප්‍රහර්ෂය උත්කර්ෂවත් බව මේ ඔක්කොම ඒ ප්‍රේම ගීත ඇතුළේ තියෙනවා හැබැයි ළමා ගී ගායනා කරනකොට ළමා ලෝකයේ චමත්කාරයත් ඒ හඬ ඇතුළේ තියෙනවා මේක මේ එකම ශිල්පියෙකුට මේ හපංකම් දෙකම කරන්න පුළුවන් වීමේ විශේෂත්වයකුත් තියෙනවා අපි ඒ ගැනත් කතා කරන්න ඕන මම හිතනවා ළමා ගී වලට එඩ්වඩ් ජයකොඩිගේ දායකත්වයක් මතක් කරන්න ඕනේ දැන් අඹහාලුව ටෙලිනාට්‍යයේ ගී එහෙම මතක් කළොත් වටිනවා कटु अकुले मल एहरे रलु अहसे तरुहिनहे रलु अहसे तरुहिनहे कटु अकुले मल एहरे दिन तू दे रेउने कुरुगी गायना कुलिन कुले वेतिरे ते सुदु वाला पावेना लमा लोके चमत्कारे පුංචි දරුවන් තුල ඇති කරලා වැඩිහිටියන් තුලත් ඇති කරන අතරේ ශාස්ත්‍රීය සංගීතයේ ස්පර්ශ කරනකොට එහි හොඳ හැටි පිහිටලා හරි අපූර්වට ගායනා කරනවා දැන් මාරම්බරී වැනි ගීයක් ගත්තාම මම හිතනවා ඒක හොඳට කතා බහට ලක් වෙච්ච ගීයක් නිසාම දෝ මේ ප්‍රසංගයටත් නම් කරලා තින්නේ මාරම්බරී කියලා අපි ගීය ගායනා කරලා ඊට පස්සේ කතා කරමු මේකෙන්නේ මාරම්බරී कोलवी मंदहासे मन लोलवे उन्मादवी सैमदा पुण्यवंती मारंभरी इत है देना गीत सह रागधारी संगीत यात्रा तीन संबंधी आवागन अभी यमा कथा करांटो ना रोहन वीर सिंह महत्य රාගධාරී සංගීතය කියන එක මම පුදුම දෙයක් ඒ කියන්නේ සංගීතයේ තියෙන මුගක් කියලා මේ භාවයන් ප්‍රකට කිරීම භාවයන් ප්‍රකාශ කිරීම ඉතින් අපේ සංගීතයේදී තියෙන අපි පිළිගන්න නවවිද රස කියලා මේ රස විවිධ නව රස තියෙනවනේ මේ රාගයන් තුලින් මේ භාව ප්‍රකාශනය කරද්දී නොයෙකුත් රස උපදීනවා. ඉතින් සමහරලාට සමහර ඒ රාගවල ඒ සාමාන්‍ය අපි පොත්පත්වල හදාරලා තියෙන විදිහට කරුණා රසය, භක්ති රසය ඊළඟට සමහර ඒවා වල වීර රසය ඒ වගේ මේ ඒ ඒ රාගය ඒ ගායනා කරද්දී ඇතිවන අනිත් ඒ රස විඳින්නන්ගේ සිත් තුළ ඇති කළ හැකි භාවය රසයෙන් පෙන්වන හොඳ දැන් හොඳයි දැන් කරුණා රසය වගේ එකක් දැන් අපි අපේ ගීත නිර්මාණය කළා තියෙනවා දැන් සාදු දන්ත දා සාදු දන්ත
ඒවාගේ ගීත දැන් ස නෙරේරා නිරේගා පර සාදු දන්තදා වඳිමාර සාන්ති සීපතා එතකොට අඩවන්දු දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා දැන් යමන් වාගේ කල්යාණ රාගයේ ඇසුරු කරමින් බොහෝ නිර්මාණ කළ තියෙනේ කරුණා රසය ශාන්ත රසය එහෙම ශෘංගාරයේ උපදින විදිහට වීර රසය ඉතින් සංගීතයේදී ඒ ඒ රසභාවයන් මේ ශාස්ත්‍රීය සංගීතය තුළ ඒ තරම් ගැප් වෙලා තියෙන නිසා තමයි මේ ගීත ඒ රසිකයන්ගේ හිතට බොහොම තදින් කාවා දින්නේ දැන් අපි හිතමු ඔය ඔය අපේ මොහලින් බෙක් කලාශූරි මොහලින් බෙක් ඒ ගායන ශිල්පියා ප්‍රකට ගීතයක් ගායනා කරලා තියෙන කීක හින්දි ගීතයක් माया කියන ගීතය ඒක දර්බාරි කනඩා කියන ගීත මේ රාගේ ඉතින් ඒ ඒ ඒක අදත් රස විඳින්න පුළුවන් පුදුම විදිහේ මේ ගීතයක් බවට පත් වෙලා තියෙනවා ඉතින් ඒ වාගේ දැන් අපි බොහොම රාගදාරි සංගීතයේ එහෙම කෙලවරට ගියා නෙවෙයි අතරම් පණ්ඩිත අමරදේවයන්ලා මහාචාර්ය සනත් නන්දසිරි වගේ අය අවුරුදු ගණන් ඉන්දියාවේ ඉඳගෙන ඒ ගුරු කුලවල රැඳී සිට ඒ ගුරුවරුන්ගේ සේවන ලබාගෙන ඒ කියන්නේ එතකොට මේ වෙලාවකට පාඩු වෙන්න දැන් ඔන්න පන්තියේ තියෙන ඔන්න ලියා ගන්න එහෙම එකක් නෙවෙයි සමහරවිට උදේ ඇරිච්ච වෙලාවේ ඉඳලා මේ ආපහු නිදි පැදුරට යනත් එක් ඔහු ඇසුරේ නොයෙකුත් වෙලාවට මේ ඒ රාග හදාරනවා ඒ භාරතීය සංගීතයේ තියෙන අතරම හොඳ ශාස් මේ ශක්තිමත් පදනමක් දැන් ඔය පැරණි හින්දි ගීත රෝහණ කිව්වා වගේ හින්දි චිත්‍රපටවල ගීත අදත් සර්වකාලීන ගතියක් දනවන්නේ ඒ රාගධාරී පදනම නිසා ඒ සාමාන්‍ය මිනිසුන්ටත් එහෙමයි දැන් ඉන්දියාවේ සමහර මේ මේ ලේන් වල මේ පාරවල් වල ලේන් වල දැන් මෙහෙ අය මාළු ගෙනියන්නේ ඒ වගේ තබ්ලා වාදන ශිල්පීන් යනවා පුහුණු වෙන අයට ඒ තබ්ලා වාදන ශිල්පියා ගෙනල්ලා පැයකට ගානක් ගෙවලා පුහුණු වෙන්න පුළුවන් අර මෙහෙ බඩුවේ කුණන් දැනන්නේ ඒ වගේ කෑක ගහ යනවා තබ්ලා තබ්ලා කම්පැනි කේකියා යනවා ඒ පාරවල් වල ඉතින් ඒකෙන් හිතන්න පුළුවන් ඒකට කොච්චරම් ඉල්ලුමක් ඇද්ද සාමාන්‍ය මිනිසුන් කොච්චර මේ ශාස්ත්‍රීය සංගීතය විඳිනවද හදාරනවද කියලා හොඳයි මීට කලකට පෙර අපි දොරමඩලා වැඩසටහනක් සම්මන්ත්‍රණය කළා මේ මාතෘකාව සංගීතයේ මනෝවිද්‍යාව ඒ වැඩසටහනට සහභාගී වුණා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මේ දෙදෙනාම එකතැන වාඩි වෙලා මේ සංගීතයේ මනෝවිද්‍යාව ගැන කතා කළා මම දන්නවා ආචාර්ය අමරදේවයන් මේ රාගධාරී සංගීතයේ මත පිහිටා මේ හිත හැදෙන ගීත ගැන කතා කළා හිත හැදෙන සංගීතයේ සහ රාගධාරී සංගීතය අතර තියෙන සැබඳියාව අපූර්වට පැහැදිලි කළා ඒ අතරේ ආචාර්ය කේමදාසයන් පැහැදිලි කරනවා බටහිර සංගීතයේ තියෙන නාදමාලාවන් ඇසුරින් මිනිසුන්ගේ භාවයන් පුබුදු කරන්නේ කොහොමද ඒවා සමනය කරන්නේ කොහොමද කියලා මේ දෙපළ හරි අපූර්වට පැහැදිලි කළ අතීතයේ මතක් වුණා මේ අවස්ථාවේ අපට ඇමතුමක් තියෙනවා අයිබෝවන් අයිබෝවන් මම මේ කොට්ටාව කඩන්නත් දැන් හිතියාරති කෙනෙක් කතා කරන්නේ ඔව් කතා කරන්නේ ඇත්තටම ඉතල ජගුරි මහත්මයා ගැන කියන්න මගේ දැන පැය ගාණක් කතා කරලා තියෙනවා තුමගේ දින මනුස්සත්වය මගේ දැන කලාකාරයෙක් දින වටිනාකම පුතුමාකාර දින මනුස්සකම පිළිබඳ මනුස්සයෙක් ඉතල ජගුරි මහත්මයා කියන්නේ මොකද මට පුංචි ඉතිහාසය මතකනේ එතුම මම ඔය මේ රාජගිරි කුටියාගොඩ කැරිච්ච එකම පිටස්සර ඉගෙන ගත්තා මොකට මම කියන්නේ එතුම කාර් රථේ මෝටරේ ගහන්න ඔය ඔය ගෑරේජ් එකට මට මතකනේ එතුම දවසක් මම ඇවිල්ලා මල්ලි මොනවද තනේ කන්න තියෙන කිට්ටු කියලා මම කතා තියෙනවා කොහේ පොල්ටෝ ටිකින් අනේ කොහොම හොල කෑමක් නේ කියලා මේ තමයි මට ඒක මෙච්චර මේ දැනන්ත කලාකරුවෙක් එදාදලා අපුරු මේකිනේ ගීතේම හරි ජනප්‍රිය අපි ඉද්‍රජප්ති මහත්තයා අදහන යුගයක් ඔය
ඉතරම් දිම්මටම ඉතාම හොඳ මිනිස්සෙක් කැලපුණි මහත්තයා දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා හරියටයි ඔබතුමාගෙන් අහන්න මම ඔබතුමාගෙන් කෑගල්ල ගෙදරත් උන් දවසට කියමු එදත් ඔබතුමාගේ නෑව ගීතේ මතක් වුණා බුදුමනක් අහන්නට පුතු ගෙදර ඇවිල්ලා අනේ ජයග්‍රහ සර් ලක්ෂණයි සින්දු ටිකක් කියන්න කොහොමද ඔබතුමා දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා හොඳයි එතුමා ආවේ එතුමාගේ වාහනේ හදාගන්නද पंडित अमरदेव मोटर मोदे मोटर रात पेट्रोल टैंक वतुर दाल प्रश्न अतीत गणकाल वतुर दाल पर्यशन संगीत पर्यशन तीन पर्यशनात्मक गीत तीन मैं वतुर दाल पर्यशन මහිතර මේ රසවත් අතීතය දැනගන්න අවස්ථාවක් තියෙනවා මේ මාරම්බරි ප්‍රසංගය පස්වෙනිදා පවත්වන නෙළුම් පොකුණ රඟහලේදී මේක සංවිධානය කරන්න හිතවතුන් පිරිසක් සහෘද පිරිසක් මේ කලාකරුවාගේ හිතවතුන් තමයි මේක සංවිධානය කරන්නේ සංවිධානය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ 82 ඉංජිනේරු කණ්ඩායම තමයි ඒකේ ඉන්නවා මගේ සංගීත ශිෂ්‍යයන් දෙදෙනෙකුත් ඒයි තමයි මුල් වෙලා මේ උපන්දිනයේ වෙනුවෙනුත් මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. හොඳයි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. අපි ආරාධනය කරනවා මේ කලාකරුවාගේ සංගීත චාරිකාවේ අපූර්වත්වයේ චමත්කාරයේ විඳින්නට නෙළුම් පොකුණ රඟහලට එන්න කියලා පස්වෙනිදා රාත්‍රී 7ට ඒ ආරාධනාව කරමින් මා අවසර ඉල්ලා සිටින පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීප